සමතා චක්කවාල්ලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තෝසග මොක්කදං දම්මස් සවන කාලෝ අයංබදන්තා ධම්මස් සවන කාලෝ අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්ත නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුත්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුත් දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුත් දස්ස සන්තින්ද්‍රියයා සන්තමනසා සන්තං තේසං ගතන් තිතන් ඔක්කිිත්ත චක්කු මිතභානී තාදිසා සමනාමම සද්ධර්ම ශ්‍රවනා විිලාශී ගුණබර වාසනාවන්ත පිිත්මි පිගති අදවස මෙ පිඟතුන් සූදා නම්වන්නේ ලෝතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යයා කෙරෙහි කරුණාවෙන් ලෝකෙට ධර්මී දශනා කරලා තියෙන නිසා ඒතුම් සද්ධර්මීින් විිදක් කෙටයෙන් නමුත් ත්‍රමලි කරන්නට. පිඟත්ති අද දවස්සේමවුතුම් ධර්ම දේශනාව ලක්පැසි ලෝවැසි බහෝ දෙනෙක්ට ස්ත්‍රවණය කිරීමට අවකාශ සලසාදමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගෙන කටයුතු කරන බව සේපත් කරල තියෙන්නේ මාතර කැකනදුර සිල්ලො ඩේල්වත්තේ සංජීවනිවසේ පදිංචි, මලිතා ගමගේ මෙනවියගේ හැත්ත හායවෙනි උපන්දිිනයට ආශිරවාද කිරීම පිණිස. පිඟන මෝදන් කිරීමට බලාපොත්තු වෙන බව දක්වළ තියෙනවා. කනක්කේ පදිංචි වසිට මියගිය බබුන් හාමි ගමගේ පියාණන්ට එ බාල් හාම් මෑණියන්ට, සිරිසේන සුමගසේදී ජිනදා සහෝදරයන්ට, දෝන සිලියානා ලීලාවති පේමවතී ඇසවති සහෝදරියන්ට, අල්ලිස් අපපු හාමි එඩවන් රුවන් පතිරණ අමරදාාස විතානගේ ලොවිස් ඉඳරුවගේ සමරසේන යන ඥාති සහෝදරයන්ට චන්ද්‍රපාලි කියන ඥාති සහෝදරයාට සෝමල තාරත්නාක දයනීට සහමියගේ සියලූම ඥාතීතමිත්‍රාදීන්ට පිංගන මෝදන් කිරීම පිණිස. අදදවසම පින්කම සිද් කරන බවදක්වල තියනොයි වගේම සේ ප්‍රාර්ථනා කිරීමට බපොරත්තු වෙන බවදක්ොල යනො දෙසෙම්බර් විසි වෙනිදින ස්කීයේ පාලස්ව ු පන්දිනය සමරණ බිනදී යහන්සා ගමගේ දියනයට ධර්මදේශනාව කළ ස්වාමින්න් වහන්සේට ජීවත්ව සිටින නන්දාවති නිමලාවති ඥානවති, යාර්ියවති සහෝදරියන්ට සේලෝම දවා දරුවන්ට ඥාතිීතමිත්‍රාදීන්ට නෙත් එFෆෙම් කාරි මන්ඩලයට පින් අන මෝදැන් කිරීමට බලාපරොත්තුවෙන් අද දවසම පින්කම සිද්ධ කරන බව දක්ොලතියෙනවා නෙත් එFFම් ධර්ම දක්ෂණාවසේ දිගහරෙන ධර්ම දේශනා මාලාාවේ තවත් එක්දායකත්තු ධර්මදේශාවක් ලෙසට. ග ධර්ම දශනාවක් ශ්‍රවණය කරන්නට අවකාශ සලසා ගැනීමත් ධර්ම දේශනාවක් ශ්‍රවණී කිරීමත් ඒ ධර්ම කාරණාව ශ්‍රවණී කිරීමත් ෙනෙක්ට ජීවිතය මහත් වූ කුසලානි සංස රැස්කරදින එකක් ප්‍රඥාව වඩවන කුසර ධර්මයක් එනිසාද දවස මේ සිද්ධ කරගන්නට එදෙන පින්කම ඇහෙන් ඇහෙන පනපදයක් ගානීම නුවනින් මනිසිකාරී කරමින්. මෙ ජීවිතය පිළිබඳව තත්වාකාරය අවබෝධ කරගන්නට මේ කුසල් හේතුවේවා සංසාර ජීවිතය සූපත්ව තායික්මන් භවයකද තුම් චතුරාරි සඇත්ති ධර්ම වබෝධය වන්නට මේකුසල් පාරමී වවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියල ප්‍රාර්ථනාවක් කඇති කරගන්න. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සේපත් කරමින් පුඤාන මෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහායමු කරගන්නවා. පඟත්න අද මේ පිගතුන් කවුරුත් සූදානම් වෙන්නේ බුදුබ නසන්නට නිසා ම කල්පනා කලා අද දව ටිකක් වෙනස් මාතෘකාවක් කොස්සේ ඔබට ඔබේ ජීතයේ එක්තරාකාරයකට සතුවේ හැකි පැතිකඩකුත් එක්තරාකාරයකට ඔබ කල්පනා කළ යුතු පැතිකඩකුත් අලා පුංචි කාරණාවක් විග්‍රහ කරලා දෙන්න. මොකක්ද බෝ අාලතතියන බෙන් බුදුරජාණ වසගේ ශ්‍රාවක ක සංගරත්නය පිබඳ ආලාත ය න. ඒ ශ්‍රාවක සංගරත්නය පිළබඳු අපි ගොඩාක්යි දන්න සුපටිපන්න්නු උජුපටිපන්ු ඥාය පටිපන්නු සාමීචි පටිපන්න්නු ආහුනෙයෝ හුනෙයෝ දක්කිනෙයෝ. අංජලි කරනයු අනත්තරම් පං්ඥක්කෙත්න ෝක සාතියක මේ ගාතාවන්වට අන්ඩුරූපීව. පඟත්නේ මේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝකෙට ධර්මය දේශනා කලාට පස්සේ ඒ ධර්මය අවබෝධ කරගත්ත ධර්මී හැසිරෙන්න්න පූර්ණ කාලීනව තමන්ගේ ජීවිතය කැපකර පුතුම තමයි ශ්‍රාවක සංග්‍යා කියල කියන ඇතකතාව එකයි ඒ ස්්‍රාවක සංගරත්නය බොහෝ කාරණා නිසා වදුම් පිදුම් ලැබීමට හේතු භාාවට පත් එකක් උනාසලාගේ තේරීද මේ සඟගුණ ගැනෙක් කියන්නේ යන්නේ තේරෙන භාෂාව මතක හිටන්න සංගා කවද්ද කියලා තේරෙන භාෂාවන් කිය උන්වහන්සේලාගේ සසර වඩපු ප්‍රඥාවටත් අපි වන්දනා කරන ඇත්තකතා. හේතුව නොයෙකුත් දර්ශන ලෝකෙ තියෙද්ද නොයෙකුත් ආගම් ලෝකෙ තියෙද්දි. නොයෙකුත් නිදහස් විමුක්තිකාමී මාග ෝක තියද්දී එැන්හිමතින නිමුක්තිකාමී යන යැයි සිතන මාර්ග දෙම් ලන්න බුද්ධසාසනය මේ පිළිවෙත් පුරන්න ඕනේ ප්‍රක්් චරියාව හෙසිරෙන් ඩෝනී විකාල වලඳන්න බෑව් අසාද බඳන්න බෑටී විබ එෙම නොයෙකුත් ආගම් තියෙනවා. ගී ගෙදර ඉඳලා ගොඩ්ඩක් ්‍යාඥා කරලා හම මෝක්ෂයක් ඇන්දන. තක භික්ෂුව ඇයි එතැන තෝරණො ගත්තේ. මම එතන තෝරගත්ත නැත්ති අපිව දන්න අපි සන්ඩ ස්කූල්් ිල්ල යනවාරහිවිල්ලති නොමහි ඇයි එතන තෝරණනොගත්තේ ඇයි මේ කම්මස්සකෝමි කම්මදායාදෝ කම්ම යෝනිී කම්ම බන්දූ කියලා ල කරන්න බෑ එකත් සසරටයන්න ඒතුවෙනල අකුසලයක් කරන්න බෑ ඒත් අකුසලකාරමතක සසරයන් හතුන.යිම මේ එකක තෝරගත්තේසාංසාජික ප්‍රඥාව නිසා සංසාර චත්‍රය නිවරදිෝ දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ දේශාව හුවෙච්ච නිසා අමයි තොරත් ඒ ඒ නිසා උන්වහන්සේලා අත්තකිලමතාන යෝගාදී කෙලෙස් තැවීමට අයි සතා කයට අධික දුක්දීම නැ ඉන්න ක දර කාල ලද දෝනි නීතියටට වෙලා. කාමසු කල්ලිකානය යෝගයේ යදීමත්වත් කරන්න නැතුව, කන කෑමෙක ප්‍රත්්‍යවේක්ෂා කරලා මම මේ කෑමෙක වළඳන්නේ මාමේ ආහාරය වලඳන්නේ විනෝධය පිණිස නොවේ. පොරුෂ මදාදිය වඩන පිනිිසු නොවේ පුරුෂ දය වඩන්න නෙමේ. ඇඟ පහපත් කරගන්න නෙමෙයි. හුදු ඉමස්සකායස්ස ටිතිිය අන්න පල. මේ කයේ පැවැත්මට විහි සූප රතියා පහසුවෙන් ඉන්ඩ එච්චරයි ඒ කෑමත් එක හැ්පෙන්යන්න ඕන්නන එචරඇහ. ඒ ප්‍රතිපදාවට කියනවා මනාව පිළිපන් ප්‍රතිද සුප්‍රතිපන්න ප්‍රතිපදාවකට පිළිපන් උතුමෝය. සුප්‍රතිපන්න ප්‍රතිපදාවට පිළිපන්න උතුමෝය. හරි ද තේර මෙනෙක් එතකට බලන්නේ එක ලස්සනයි කන්නේ. හැවත්මට මිසක් තන්නාවෙන් කයවඩන්න නෙමේ. අ ලෝක අථාර්ථය තේරුම් ැනීම ඥානයට ඒකටගෙනන සුප්‍රතිපන්නයි උ වහන්සේලා එනිසාම ඥානීතිකරු න්හන්සේලා. අත්තකිලමතන යෝගයක් කාමසු කල්ලිකාන යෝගයයක්ත්කෙන අන්තත් දෙක අතැහැරලා මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරනු උතුමෝය සුප්‍රති පන්නයි කියකි වේකයි. මඩිය කෙටින්න් ැනමව දන්නවා. උජුපටි පන්නයි. ජු පින්න කියන්නේ මේ දැන් සමාර්විතන් ඉන්න උන්සේ හරි ුි උජුපටිපන්නයි කියන්නේ කට තියෙන පලියට දොඩවනකට නෙමේ කෙලින් කතා කරන ගතියට නෙමෙයි උජුපටි පන්නයි කියල කියන්නේ කෙලින්ම නිර්වාණය දක්වා වැටිලතියෙන මාර්ගයක ඇදකුද නැතුව ගමන් කරන නිසා. දෙමරන් භික්‍ෂුවගේ ප්‍රතිපදාව කෙලින්ම නිවට නිලක්වේ යිති ප කෙලිම්ම නිවන මක්ග ඒ මේ ඇැබිල්ලි කෙටිලි ඇදිලි නෑ කෙලින්ම නිවනට ඉක් ව. රිජුව නිවනට ඉලක්ක වෙන ප්‍රතිපදාවක් පුරන් නිසා උන්වහන්සේලා උජු පටි පන්නයි ඒකදමයි උජු පටිපන්නයි උජුපටිපන්නයි කෙලින් කතා කරන ගත් ට හෙම නෙමේ උද්දට මතක්‍රතියා ගන්නම ඒක දන්න මිනිස්සු. ඥාය පටි පන්නයිකිවේ උන්හන්සේලා ඒ පිළිවෙත තුළ ඥානයන් වැඩෙන ප්‍රතිපදාවක කැටියම තෙරුම්ගන්න කියනව නම්. භික්‍ෂුවකගේ භික්‍ෂ ප්‍රතිපදාව තුළ ඥානයන් වැඩෙනෝ. පෙර නොවැස්සූ නොවිරූ දහම් කරුණු හන්ට ලබෙනවා. පෙර නොවිදපු සමාධි මාත්‍ර විඳින්න ලැබෙනවා. පෙර නොවිඳපු අර්පනා විඳින්න ලැබෙනවා. පෙර නොදැකපු රප භාවනා නාම භාවනාදී කරලා නාම් රූප විපස්සනාදී ඥාන ලබාගන විපස්සනා පස්සතී කල කැන දැකීමට වීකෙන් උපසර්ගෙන විශෂ විශේෂ දැක් පක් ඒ ඥානයන් වැඩෙන ප්‍රතිපද ඇත්තරම් වික්ෂුවක් පිගතුනී මාර පුදමයින් වික්ෂුවකට එහමහි කයත වෙන්න කියලන යකත්තක අධික සැපදෙන් ඩෝඔන්නේ කය පවත්වා ගන්න කනවෙච්චර. සෙනසුනට පිවිසෙනකොට දන්නවා සීතස්ස පටිගාතාය සීතලෙන් වලකින්න උන්නස්ස පටිගාතාය ඌෂ්නයෙන් වලකින්න දන්ස මකස වාතා තපසෙරින් සප සම්පස්සානං පටිගාතා දන්ස මකස මැසි මදුරු වාතා තපසෙරි සප වාතයෙන් එන පීඩා අව්ුවෙන් එන පීඩා හැකරැල්ලන්ගෙන් එෙන පීඩා ගෝනු සංගෙන් පීඩ සර්පයන්ගෙන් එන පිහිඩ මේ හැම දේම පිගුතුනි සේනාසනය කිද්දේ උන්හන්සේලාට අවශ්‍යතාවයක් විදිහට ඒ සේනාසනි පරිහරණය කරන අපි සෙනසුනක් පරිහරණය කරන්න. ඇන්ටික් බඩුදාගෙන නෙමෙයි. හුදු අව්ුවෙන් වැස්සෙෙන් මෙැසිමදුරුවාදී සත්තුන්ගෙන් පරිසං වෙන්නයි. ඒක උන්න්නහන්සේ ඔබ දන්නවද භික්‍ෂුවක්ම ප්‍රද්ජන භාවනක් ඉන්නේ රහත් වෙලා නැත්තං රහත් වුණනානං සාමි පරිබෝගය අයිතිනි හරි නැත් සන සුනකට ඇතුළ වෙදේ ප්‍රථ්‍යේක්ෂව උන්හස ගොලුවේ තියෙන කටින් කියන්න ඕනි කියලෙ එකක් නැහැ සනසුනට අපිද වූ දවසර දහපරක් කොටිය ඩිිය දහපාරිම මතක් වෙන මාමය කුටිය පරිියරණය කරන්නේ කුඹට දෙකිය. දහපාරක් කෙලියටාව දහපාරෙන් මතක්කනා මාමේ කුටිය පරිියාරය කරන්නේ කුමට දෙක කිය න්හසගේ දොර ඇතුළ පැත්තෙත් අමතක නොන පත්වයෙක් ෂවගානෝ එලිය පත් දි්‍යාන එලිය ගාු ඇතුුට යනකු ඇතුරින් ගහ ලි කල්පනා කරලා තමයි සිවරපුරෝගය. සේ නාසනයට යනි. ඊට අමතර උදේම නැකටල උදේ පාන්දුර වන්හන්සේ කරන කල්පනාම කද දන්නවා. මාදු දවසි අම්සේ නසුනක් චීවරයක් පින්්ඩ පාතයක් ගිලාන පපසයක්. පටිසේවනය කරනවද. එය හුදු මාගේ බ්‍රහ්ම චරියානු ග්‍රහය. මේ ශාසන පිළිවෙත පුරන්න විතරයි. මාද දවසම සෙනසුන පරිියරණය කරනන්නේ මේකටයි කියන උන්හන්සේ ලව දේ පහ මාට කලින් නැන අරුට කලින් නැකටනවා. නැකටලා. ඇන්දේ ඉඳම් කල්පනා කරනවා අද දවසේ ම මයා පච්ච වෙක්කිිත්වා. මයා පච්ච වෙක්කිිත්වාගේ මම? අද දවසේ යමක් ප්‍රත්්‍යවේක්ෂා නොකට පරිහරණය කරා නං අරුණට කලින් නයිවර කරන දවසේ නය අරුණ පහුණොත් දවසක් නයයි ඉන පරිභෝගට දවසක් නෑ කල්පනා කරනවා මම හඳ දවසේ මේ සෙනසුන් පරිහරණය කරේ මේ සඳහා මාද දවසේ මේ ගිලන්පස පරිාරණය කරේ මේ සඳහා ත පත්්‍ය ක්ෂාව ක කියල කෙන්නේ එක තමයි ස්වවින්හසල දේ අහතට පට බදුගන්දවා ැදල මේ පහමාට්ට කලින් මේව කියන මේවා කියල තම ොදට ප්‍රථ්‍යවේක්ෂාරන මම පරියරණය කරන දේවල් නිවන් දකින්න යන භික්ෂුව. එසයි වගේ මා ප්‍රතිපදාවකන් හන්සලායද. වනාහසලගේ ජීවිතය පටන්ගන්න එහෙම. උනාන්සරලා තමන් කන්න කලින් බලන්න බුද්ධ පූජාව තියලදිකින අපි උනත් කොච්චර බඩින්නේ හදසිේ ගිල් ිඳගෙන දානනික ගත්තත් අයස්ම ුද්ධ පූජාව තිබද ඕගලට හෙම ෙල්ල ගත්තයේ. මේ මුදුරණී පහන පත්තු කරාද අපට කන්න දෙන්න කලින් කිය. භික්‍ෂුවක් අනිවාරෙන් මේ ලංකාව එෙම නැති භික්ෂුවක් නනෑ මං කන්න කලින් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය හිස්නං ඒකට දානෙක නොබැදා වල දෙන කෙනෙක් නන් ලෝකනෑ. හාමුදුරුවරු අතරන ශ්‍රද්ධාවන් තෙමිච්ච ප්‍රඥාවන් මුසුවවෙච්ච යමෙක් අපිට කොච්චර බඩිගිෙනි තිබ්බත් බුද්ධ පූජාව ඇරියද වනම අපි ඒකක් හැදුව පළවෙෙන කොටස බුද්ධ පූජාවට. අපිටලුත් කෑම අපිතුරු ඒකක් කම්බෙන මල පෙරේතය වගේ කාගෙන කාගෙන යන්න ලස්සනම කෑල්ල කපල බුද්ධ පූජාවට අරීවා. සෙසුටික තමයි වලඳන්නය. බලන බ්‍රේක්ක් කෝමද කියලා. ඒවගේ භික්‍ෂුවක් කැන්නේ හාත් පස වැැඳීමට සුදුසු කෙනෙක්. උන්වහන්සේ අඩුම මම අඩුම අපිට තේ හදන හැන්දෙෙන් බුදුරජාණන් වහන්සට ගිලන් පසාදන්නේ. දැන්ග අපේ සවින්හන්සේලාගවට ගිහා. නසල වෙන හැදිිය අයින් කලතන බුද්ධ පූජාව සඳහා. වෙනවා පෙනේරයි කර තින බුද්ධ ඒ පනේරෙන් පෙරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිලන් පසක විතරයි. ඒ හැන්දෙන් සීනි කවලන්කරන්නේ බුදුරජාණන්හන්සේ ිලන් පසෙකට විතර මයි එක බුදුරාන්හන්සර. දුර නැ ඒ සීනි බෝතලේ වෙනම තේකොල්ල ටික වෙනම ඒම රන්තේර වඋනාහසල වන්දනවා. අඩුම කියනව නම් වනාසගේ පැන්කෝපිති යන් දවකුලුන ටැප්පෙන් ගත්ත තිබ්බනි. බුද්ධ පූජාව සඳහකින වෙනම ෆිල්ට් එකක් අයින් කරල ෆිල්ටේක් ගහල දීන බුද්ධ පූජාව සඳහක කවුදුුත් ඒකින් ගන්න බණි වික්ෂ පුරණ ප්‍රතිපාදාව ම්. අස කෝච්චර කෑම අපිට මදි වුන හෝච්චර කෑම ජති තිබත් බුද්ධ පූජාව තියල තමයි එතකොට අර භික්ෂුවගේ තියෙන ආර තන්නාවත්ටිකක් ඇයින් වෙලානේ යිතියලාවැැදල කර එදී අපි නියටල්වෙලා නන්නේ කෙලිම දානට මනසත් පිරිසිද කන අතාර්ථය සභික්ෂුවක් හෙම් ප්‍රතිපදාවක් පොරනවා. ඉළඟට ා ික්ව ත් ගගේ නෝදි තුන් මන්ට දන්දෙන නිස්සුන්ට පපද දෙගක් කියන්න භික්ෂ දාව තමතක් කරන්නේ. අඩුම සතපද ගාතාවක හරි ්ඥාන මෝදනා කරලා එන්ඩමඕනි තිං භික්ෂූ. කෙනෙක් මැරුුණා. කෙනෙක් ධානගෙනාවමරුණාවනෙම.මරුණාවතයන වන මේ ඥානයෙන් වැඩෙන මහා ලස්සන ප්‍රතිපදාව භික්ෂුවනවා. එනි සායිරක ෙන ාය පටි පන්නයි ඥානයෙන් වැඩන ප්‍රතිපදාව කි කියන්නා භික්‍ෂූ. තවයිතින් කියන්න ගත්තොත් වනාසල වත් පෙලිවෙෙත් කරනවා. අස්කරනවා කුටි අස්කරන ක්මන් මළු අතුගාගන්නවා සක්මන් කරනවා භාවනා කරනු. ඇත්තකතාව නිල්ම නිල්පාට සනීප මුහදක තනීගින්න ලබනවෝ. අරිම්ම සනීපයි වතුරත් සනීපයි, පීන පී නි ම මුළ සාරව නය. ඔක්කෝම ලස්සන ප්‍රතිපදාවකින් යුක්ත නිසා උන්වහන්සේ සාමීච්චි කර්මවලට සුදසුයි. සාමීචි පටි පන්නයි කියන්න තැන උන්වහන්සේ සාමීච්ි කරමයට සුදසුයි කිය සාමීචි කරම කල ගැන් පෙන් තුේ දැන් කවරහරය නකොට ම පුටුව ැටන එක සාමීච්චි කරමය. කවර එනකුට මුතුකුඩයක් කල්ලනවා. ඒක සාමීච්චි කරම. කවර එනකුට ම පාවඩයක් කෙලනවා. ඒකට කින ඒට කිය සාමීච්චි කර්ම. සාමිචිර පාදෝනය කරනවා. පුටුවට රෙදි කියලන. ඒ සාමීචි කරමල්ට ලෝක හැම දෙෙනෙක් ප සුදුසු නෑනි. හිතන් ඕගලන් අම්ම ගෙදරෙනවා කාලකර පස ඔගොල පාවඩ දාලා මුතුකුඩ්ඩ කියල්ල පාදෝාවනය කරලා හේ විසි ගාල පිළිගන්නවා. න ඔගොලොන දූකෙනද නි අම්මේ කියල බදාගනි එච්චන. සාමිචි කරමට සුදුසුනේ වැලළඳගන්න සුදුසසේ. යාචකිික් කෙනවා ගෙදට්ට ඔගොල්ලෝ. හාවඩ දාල මුතුකු ඩ ලගන්න ද නෑ හැබැ පිතුන අපි අහම්බයකින් පින්ඩ පාතියන අහම්බයකි ගාට පස්සේ මිනිස්සු සමාර මට මතකය ඉස්සර මයි්‍යහිංසක ගමක ගමක ඒ ගමී මිනිස්සු තමන්ට අනින්න තියෙන සුදු සරමගෙනල්ල එලනවා බීම වැඩේ ඉන්න වැඩ පිතුන අපි මඩ කරන්න නැගල නහෑ අද කොල මඩ නිසා පව්වා හින්සක බිනිස්ු ස්්‍රද්ධාවයි සෝපත්තයවා කියල එනවාමිසා පවුන හැබැයි අ ගුණේ ගුණේ කියනගන එක්ගැන කියන ලස්සන ගාතටිකත්තිය ඒ සාමච්චි කරමවලට භික්‍ෂුව සුදුසුයි නිසා උන්හන්සේට කියනවා සාමීච්චි පටි පන්න අයි කියලා සාි එඒ සාමීච්චි කර්මල්ට සුදුස්සු අයට සාමීචි පටිපන්න කරකන සාමීච්ි කර්මට සුදුසු ප්‍රතිපදාවක පෙලි පන්නුතුම. අන්දකද පටිපන්න්න ජ පටිපන්නු ඥායි පටින්නු සාමීචි පටිපන්නු. ආහු නැයිෝ පහු නෙයෝ කෙරකැන ගාතාපද දෙකක්නු. එකක් තමයි හොයාගෙනගිල ඇත හොයාගෙන ගිල දන් දෙෙන්න්න උන්හසෙල සුදුස්ව. මාතර පැත් මිනිස් වෙන්නේ තමුත්ේගම. මෙිකා වෙන්න මිනිස්ු වෙන්න තමුත්තේකම ලඩනොල ඉන්න මිනිස් වෙන්න තමුත්තේකම ඇයි කොච්චර ඇත හිටියත් පිගතුනී හොයාගෙන ගිල්ල දන්දන්න සුද සොයි යකටිකු වාහුුණේ ත මිනිස්සු හඳුබඩ්ඩක් ගාල පාලන්න සමාර්කූඩ ඇල්ලු එල්ලිලා ඒත් ිනිස්සු දන්දිීරෙනවනි. බස් කතා කරංගල් ආහුනේය සංඝ. පාහුනෙයයි කල කියන්නේ. හදීසවත් ගෙදට වැඩම කරපු වෙලාවක ගෙදර තමන්ට කන්න වෙෙදර තිබ බත්ත හරි පිංගතුන දෙන්න තරම් උන්හන්සල සුදුසුයි පින් කෙතක්. සුදසුයේ. එනිසා එකට පාහුන ආහුනියයයි පහ දක්ි නේයයි කෙර කිවේ පින්ගතුන. යමෙක් පින් විපාක සලකාගෙන යමෙක්ට ධානයක් මානයක් පූජ කරනව නං. ඒ පූජාකිරීම පිළිගන්න ලෝකන්න සුදුසුම පිරිස කණ්ඩායම තමයි සංග කියන පිරිස. එනිසා සංඝයා දක්කිනෙහියයි දුන් දේ මහත්ඵල කෙරවීමේ මහාව්නුභාාවයකින් යුක්තයි මහා අනුභාාවකින්තයි කොම දෙක වෙන්නේ හරියට ගල් බොරලු නැති කුඹුරක වගාකරාවල. ගල් බොරලු ැති කුඹරුක වගා කරහම අස්වෙන්න වැඩී වගේ නීවරන ධර්ම අඩු නීවරණ ධර්මවලට යට නොවන භික්ෂුව සිතහ දෙපු භික්‍ෂුව. ුණයක්ක් ෂේත්‍රයවක් එනිස අනත්තරම් ප්ඥක් ලෝක සාතියකල තවගුණයක් තියෙනවා ලෝකෙට පින් කෙතක් දැක්කත් ඇති දැක්කත් ඇති හිතුනත් ඇති මතක්කුණනත් ඇති. හොඳයි ඔබේ ඥාතියකින්න මහන වෙලා තන්න ඔබේ ඥාතිකකින්න මමාන වෙලා ඔබ මැරණ වෙලාවට ඥාතිය මතක් කරල අම්හාක ඥාතිපුත්තෝ අපේ ඥාති පුත්‍රය සීලවන්තෝ සිල්වන්තයි ගුණවන්තයි ඉධරම දේශකයි සසනේ මන වූ ලාබයක් විඳිනවාය කියලා පින්ගතුන යමෙක්ට හිතුනොත් ඒ කෙන සුගති ගාමි වෙනයි. තමන්ගේ ඥාතිපුතා පැවිදිවෙලා ඉන්න කෙලා මතක් ුණොත් පින්ගතුන සුගති ගාමී වෙනවා. ඒ තරම් පින් කෙතක් මේ සංගයයක් කලාකන්. සමාරක් වෙලාවට මේ සංගයාව දැකළ දර්ශන මාත්‍රයෙන් තිෙසන් ලෝකවලින් මිදර බුද්ධාත්‍ර ගන දිවේ ලෝකල සැපිඳ මිනිස් වී. මේ සංගයාව දකින බලිය ඇහැකට කෙරතිෙනවා. බික්කූුණනන් පන පසන්නේනි චිත්තේෙන්ෙන දස්සන මූල කෙනා පිපු්ඥාණී කප්පසත සාසානි චක්කුම් විවාත පිත්තා දි දෝස වන හෝති. භික්ෂුවක් දැකී මාත්‍රයම, ප ගනක් ැනක පිගතුනේ ඒේ ඩක් දෙදන්න කියර කිය.කයි සසර පින ඔය නැංහෙම් ලෙඩ වැඩීනේ එකන්න සසර ඒවා අපට දකින්න ලැබිලනෑ. වෙනවෙනය බලබලින්ද ඇැවිල්ලති. ඒකයි. සමයිෙන් ඔක්කෝප නිසා උන්හන්සසිලා අංජලිකරණීයයි. ඇගිල්ලි බැඳගෙන වදින්න සුදුසුයි. ඕන වැඩිහිටි කුඩා පොඩ්ඩි අදමාන ච්ච තේරෙන්න්න තිමේ ඕන කෙනෙක්තමගගේ පංවතුනේ. අංජලි කරණයයි කියල කියන්නේ ඇගිල්ලි බැඳගෙන වඳන්න තරම් හැම දෙනෙක්ම සුදුසුයි. ඔන්නෝකතමයි ඔබ දහලදෙන සුපටි පන්ු ගාතාව අර්ථය මං තන ඔබට තේරෙනව ඇති. සුපි පන්නු ගාතාව අර්තේ න්තම් ම ග්‍රහ කරගෙන ගිය ලස්සන ගාතාවක් කියල. ඔබ හන නැති තාව පත්තක් තින භික්ෂ සංගාගි ගුණව එතමයි. සන්තින්ද්‍රියයා සන්තමනසා සන්තං තේසං ගතං ටිතං සන්තින්ද්‍රියයා ද්‍රණ සිසිීපත් කරන. මාගේ ශ්‍රමණයෝ සංසුන් ඉදුරන් ඇත්තෝය සන්ත මනසා. ශාන්ත වූ මනස් ඇත්තෝය ඔයබ වන්දනා කරන සං්‍යා. සංසුන් ඉදුරන් ඇතියයි. ඉන්ද්‍රීයන් පිනවාගැනීමටක අුස්සගත්ත මනිස්සුනෙවෙ. ඉන්දුරන් සංවරකරපු සන්තින්ද්‍රියන් ඉන්ද්‍රියන් සංවර කරපුතුමු. සන්ත මනසා. මනස් හරී ශාන්තයි ගිනියවිලිගෙනන. ගිනියවිලිලානේ. සන්තින්දිරය සන්තමනසා. සන්තන්තේගත යන කොට පින්ගොතුන ගමනය ඉඳං. මාගේ ශත්‍රමණයන් වහන්සේලාගේ ගමනත් පරිපූර්ණයි, ගමනත් ලස්සනයි ගමනත් මන වූ වර්ථයකින් යුක්තමයි. තා දිසා සම මගේ ශත්‍රමණයන් වහන්සේලා ඒ වගේ ය බදුරණාසි දේශන කරන තවතියනවා කාය කම්මං සුචීතේ සං වාචකම්මං අනාවිල මනෝකම්මං සුචි සුද්ද කායකරම වාකර්ම මනෝකරමයෝ සක්වගේ කියලකෙල තියෙන සක්වාගේ හරිම්ම පිරිසිදයි ආයි මේ ඇ තුළෙ එකක් පිට එක කේවනේ ඒෙවතිනගුහකයන්ට හි ස්මී යාටිටිං හරින්න මෝනි මනසදන්න වෙන. භික්ෂු සගගේ එක ඔගල්ු ඕන ොද වැඩකට ස්වාමින්හසල ආශිරවාදයක් බලපපුරයි ඕගොල්ල දන්නවාම ස්වාමින්හසෙනම කාශසිිරවාද කරන්නේ හදවතය කුණුතියාගෙන නෙමේකයන්. එනි සවහන්සක ආශිරවාදය අපට මහාමෙරක්කය කියලා කියන. කුණුතියාගෙන නෙමේ පිගතුතින ආශිරවාද කර.සාඋහසලා හරි. පිරිසිදු කායකරම තියනයි. උනාන්සල හරි පිරිසිදු වචීකරම තියනයි උන්ාස හරි පිරිසිදු මනෝකරම තියනයි. ඒකක කායකම්මං සුචිතේ සංවාචක්කම්මන් අනාවි මනෝකම්මන් සුච්ච සුද්දන් තා නිසා සමන මම මගේ ශ්‍රමණයන් වහන්සේ ඒ වගේ කර දේශනා කරන පිතු. තවට යක්ක්තින මේදකතමයි ලස්සන ික ලාබේන උන්නතෝ ලෝකෝ අලාබේන චෝනත ලෝක අමකද කරන්න මේ ගුණේ ගාන්න ලාබයෙන් මත්වෙනව අලාබයෙන් දුක්වෙනවා ලාබේයට විවෘත වෙන අලාබයට හැකිලෙනවා ලාබයට නැක දෙනවා අලාබේ මැරෙනවා ලාබේන උන්න තූ ලෝකු අලාබේන චෝනත ඇැබේ මගේ සංගැහෙමනේ ලාබා ලාබේන ඒ කට්ට තා දිසා සමනාව කට්හාා කරගෙන එක කට්ටක්කේ රනමි එක එක තැනක ඉන්නා කියන. ලාබා අලාබේ නඒ කට්ට ලාබ අලාබෝල්ල වෙනසක් නැතුව එක තැනකිඉන්න අපින්ගතුනි ඒතමයි ලාභාවත් මාන්‍යින් උදම්වෙන්නේ අලාභවත් මැරෙන් යන්නේ ලාබේන් අලාබෙන් එක තැනකි හිටල තියෙනවා කියන්නේ එක පිගතුනනි ලෙසින් කෙනෙක්ට කරන්න පුළුව එකක් නෙමෙයි නමුත් මෙක මහසගරත්න්නේ කර දුජාණන් වවාහසක ශ්‍රාවක පුතුන් ශ්‍රාවක දරුවන් මේ අතාාර්ථය පිගතුන ලෝකයට පෙන්වනවා මේ අතාර්ථයට චරිතා දර්ශී ලාබේක් මත්වවෙන්නේ අලාබින්දුක් පෙන්තින පීඩාවෙන්ෙන. එයට කළයුත්ත කල්පනා කරමින් කරනවා මිසාක්.යට කළයුත්ත කල්පන කරම කරනවා මිසක්. වැඩිපුර ප්‍රශ්න දාගන්න යන්නේ. වැඩිපුර ප්‍රශ්න දාගත්තවත් උන්හන්සරටට තාදිසා සමනා මම කියන කැල්ල නැතිවෙන. එහෙම තමයි ශ්‍රාවක සංඛ්‍ය තව එකක්ති. විමලා සංක මුත්තාබා සුද්ධ අන්තර බාහිර පුන්නා සුද්දෙහි දම්ම තාදිසා සමනා මම මේ කියනවා අම ගාතදික තියලම කියන්නේ මොකද මිකමින් හරි ලස්සනවේ ගාතාවලී මික දැනක. මේ කියන්නේ මගේ භික්‍ෂුන් වහන්සේලා ඇතුළත් පිටත් දෙකතාවක්න. පිරුණු ගුණධර්මවලින් යුක්තයි අන්න වචනි. ගුණධර්ම පිඟත්නි මේ භික්‍ෂුවක් සතුව තියෙන ගුණයට ඇගිලි ගහන්න කාටත් බෑ. භික්ෂුවක් කියන්නේ ගුණ පිරිච්ච ගුණ කඳක්. ඒක තේරෙන්නේ ඇත්තටම අපි අපි මහම කියන්නේ වෙනස්නෙ. වෙනස් මිනිස්සුන්ට දෙයක් කරන්න කොතනද කරන්න කොහොමද කොයි අවස්ථාවද ප්‍රයෝජනයටගන්න ඒව මයි කල්පනා කරකරී. තමන්තනයව ධර්ම ධර්මීටිකක් මිනිස්සුන්ටත් කියල දෙන්න ඕනි චර්ත භික්වේ චාරිකම් භහුජනතතායි භෞද් යොක්කොම අතැරල දාලා මහන වෙලා ආයිත්ම මේ මිනිසුන්ට ධර්මී කියන්න මොකද භහුජනහිතයි භවජන සුකාය ලනය වචන දෙක. බහුජන හිතාය බහුජන සුකාය. බෝ දෙනෙක්ගේ හිත පිණිස බොහෝ දෙනෙක්ගේ සුක පිණිස. හිතාය සොකාය හිතා හිත පිණිස සුව පිණස සැප පිණිස. අහිතක් නෑ හිතයි. අර සක්වගපවා විතරන්තමී කියතිය විමලා සංක මුත්තා වාරයටම. සක්වත් මුතුවාගේ හරි පිරිස දුඋන්හසේ. එහිට මෙහිට කතා දෙකක් නෑ. ඉලක? යසේන උන්න තෝලෝකෝ යසේන චෝනතු. යසස පරිවාර සම්පත්තිය දෙ කීපය කරම තියෙන පසංසාය සුකේ යස කරගෙන පරිවාර සම්පත්තියත්තේ. මිනිස්සු තමන්ට පරිවාර සම්පත්තියක් ලැබෙනකොට මත්වෙන. මටමිචර ම් දෝරුව මට ිචර ිසක්කන්න පට මිච්චර දිික්‍ෂුවහෙමනේ. දික්‍ෂුව කීයටවත් යසසින් මත්වෙන්නේ අයස්සකින් දුක්වෙන් න යසසි මත්වෙෙන් නෙත් නැති අයසින් දුක්වෙන් නෙත් නැති හරි අපූුරු පේදයක්ක් නොව පිගදලි භික්ෂුව කිර ඇතටම විිගදරීම භික්ෂුවට ම මකුත් නෑ. දෙ දැන් දැන් අදකාරක පොඩ්ඩා වෙනස්න අද මෙ වෛරල් යනු ලෝකෙක් නැවිලතිතේම. ඒකාල් රටාල කුමාරු මහනුනාට පස්සේ කෝරවේ රජතුමා ලකට ගිල් ඇැවිස්වාමි අයි මහන වුණනේ. දැන් අපේ ඉන්නවා කෝරවේ රජතුමාල වගේ හිතන්ඉන්න නැියුට බස්නය කාටත් මානයෙන්වේ මාන විච්චිකම ඇවිල්ල උහන්සිට ඇයි මහනවෙන්න හිතු. අර කෝරය රජතුවයි පාට්ක රපාන ව වෙන විදි. ලෝකට මොකදදි කියන්තේ බණත් කියන. තමයි ජීවිත අපිමගත තේරුම් ගන්න ඕන ඇ කාලේටටපාල මරාතන් වන්සේලා මානුුණනාටස කවුරුත් ඉන්ටව කරන්න වින ආව බනා ස්වාමීන් කියන්න වලන්න ධර්මය එච්චරයි මුගලන් මහරතන් වහන්ේ සාරිපපුත්ත මාරාතන් වන්සේ මහන වුණනත් හරරි ගෙදර ගී දීන කොච්චර කාලකින් පස්සෙදන අම්ම මැරන්න අදිතම අන්තිපට කෙදක්්ටකි. දැගේ ම රීන්ගේ අම්ම කෝල් කරන්න නි න අතර හෝල්රන්න නනි කිය ඉන්නවද බලන නෙද ලන ක නෙ සරදුකින් ඇතරවෙන්නාවට ඒ මත්තේ වැටෙන්නේ. සමහරක්වෙෙන. හැබැයි ස්්‍රාවක සංග අය ගුණෙන් යුක්තයි. ස්්‍රාවක සගය ගුණෙන් යොක්තයි. හොන මතකයි අපි මහන වෙනකොට මපප පැවෙන් දවස අක් කලතුන් දෙන අම්මයාව පැවිදිපින්කමට අංකිව්වේ අම්මේ අක්කේ මම ටිකදවස කර නහදයි. හොගුල්ලු මට කතාකර මහ යන් එන්නවා මංක ඉහරි අපවත් වනො මටආද වගේ මතය මම මංකොයිඉහරි අපවත් වනොත් මාවේ ගහක් මුලාරරි කොයිඉහරි දිය වෙලා අද මංකට ලෙස්ටි. එක පෙරසිට මෝල් පෙත්තක්වත් නැතුව ගහක්මුල විය කියලා ෙරලා එන්න ම ලෑස් වෙැයි පැදි. ඒ තැනට හිත හදාගෙනයි මහනෝ අදට කවේ ලයාරි මේ ගහක්මුල මැරෙන්න්න නොතිේ රජෙක් වගේ මැරෙන්න්න පුළුව ඒක එෙම තමයි. ඉතහදන් හිත හිතහදන් චිත්තංග රක්ෂේත මේ ද චිත්තන්ගොත්තං සුකාවා භික්‍ෂු සං්‍යාපිගත නිමෙන්ද මේරගේ අසසිෙන් මත්වේ ඒ න උනාහසලාට ඒ ගානක්න මිනිස්සන්ටනන්ඒවලොකු ඇති. උනාාසලාට ඒ වලක්න කොට්ටි ෙන්වසුන් ආර්‍ය පන්සල් ඔප්පු ඉඩං ඒව පසදුවන්නේ අවශ්‍ය වැඩටික කරගන්නවා ඒ ටොවලුව තියන උනාහස අවශ්‍ය වැඩටි කරගන්නවා එපමණ එච්චර. පසන්සාල් දෙන්න බේතකට භික්‍ෂුුව කයකිවේ යසාහසේන ඒ කට්හ. ආදිසා සමනාවම යස ඇසිෙන් එක තැනකින්නවා ඒතමයි මගේ ශ්‍රමණයෙන් වහන්සේලා. පසංසාය උන්න තෝලෝකෝ නිින්ඩායච්ච ඕනතු. ලෝකයක් ප්‍රසංසාාවෙන්.